අපි පසුගිය සිකුරාදා කතානායකතුමාටත් ඒ වගේම පාර්ලිමේන්තුවේ මහලේකම්වරුන්ටත් බාර දුන්නා පාර්ලිමේන්තු යෝජනාවක්. එමගින් අපි බලාපොරොත්තු වෙනවා ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් කීප දෙනෙකුට එරෙහිව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවටත් ඒ වගේම මූල්‍ය කමිටුවටත්, ඒ කියන්නේ පබ්ලික් ෆිනෑන්ස් කමිටුවටත්, ඒ වගේම පොදු විගණන කමිටුව, එහෙම නැත්නම් පබ්ලික් අකවුන්ට් කමිටියටත් ඒ අය ගෙනල්ලා ප්‍රශ්න කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ යෝජනාවේ පිටපත් දැනටමත් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළු කිරීම සඳහා බාර දීලා තියෙනවා. ඒකේ පැහැදිලිව අපි සඳහන් කරලා තියෙනවා මේ කීප දෙනා සම්බන්ධයෙන්. පළමුවෙන්න නීති විරෝධී අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයා හැටියට ක්‍රියා කරපු අමසේකර මහත්තයා, ඒ වගේම නීති විරෝධී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට කටයුතු කරපු ආටිගල මහත්මයා, ඊට අමතරව බර්නාඩ් වසන්ත පෙරර මහත්මයා, වාණිජ වෙළඳ ඒ වගේම ක්‍රිස්තියානි කටයුතු ඇමති, ඒ වගේම නිවාස හා සමාජ සුභසාධන අමාත්‍යාංශයේ ලේකම් හැටියට හිටපු උපාලි මාරසිංහ මැතිතුමා, ඒ වගේම ජාත්‍යන්තර වෙළඳාම සහ ආයෝජන පිළිබඳ අමාත්‍යාංශයේ ශ්‍රී කොඩිකාර මහත්මයා කියන මේ නිලධාරීන් 5 දෙනා සම්බන්ධයෙන් අපි ආරම්භයක් හැටියට පාර්ලිමේන්තුව කටයුතු කරන්න යෝජනා කරලා තියෙනවා. මේකට අත්සන් තබලා තියෙනවා පාට්ලි චම්පික රණවක, ලක්ෂ්මන් කිරියැල්ල, ඒ වගේම රවි කරුණනායක මහත්මයා, දොස්තර රාජසේනරත්න, අකිල විරාජ් කාර්යවසම්, ඒ වගේම අර්ජුන රණතුංග කියන අපි සියලු දෙනාම එකතු වෙලා මේ යෝජනාව ගෙනල්ලා තියෙනවා. මේක ඉතිහාසය ගැන කිව්වොත් ඔබ සියලු දෙනාම දන්නවා පහුගිය 26 වෙනිදා නීති විරෝධී ආණ්ඩුවක් ජනාධිපතිතුමා පත් කළා. ඒ නීති විරෝධී ආණ්ඩුවට එරෙහිව අපි පහුගිය 14 වෙනිදා විධිමත් ආකාරයට විශ්වාස භංගයක් සම්මත කළා. ඒ විශ්වාස භංගයේ විධිමත්ව සම්මත වූ බව පසුගිය 15 වෙනිදා කථානායකතුමා ප්‍රකාශයට පත් කළා. ඒ පිළිබඳව නොයෙක් දෙනා නොයෙක් අදහස් දැක්වුවා, විශේෂයෙන්ම රාජපක්ෂ පාර්ශවයෙන්. විධිමත්ව පාර්ලිමේන්තුව කැඳවුණේ නැහැ කිව්වා. ඒ වගේම විධිමත්ව මේක සම්මත කළේ නැහැ කිව්වා. හැන්සාඩ් වාර්තාවේ මෙවැනි දෙයක් සඳහන් වෙලා නැති බවත් කිව්වා. නමුත් පසුව හැන්සාඩ් වාර්තා නිකුත් වුණාම ඉතා පැහැදිලිව ස්ථාවර නියෝගවලට අනුකූලව මෙම යෝජනා, මේ විශ්වාස භංග යෝජනාව සම්මත වූ බවත්, ඒ අනුව ව්‍යවස්ථාවේ 48(2) වගන්තිය යටතේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසිරී ගිය බවත් බොහොම පැහැදිලිව කථානායකතුමා ප්‍රකාශ කොට තිබෙන බව වාර්තා වුණා.